COVID-19 virus ඇ පැතිරියාම පාලනය කිරීමේ අරමුණින් කැගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීණ ලධාරිව සමකීපයක් අද අලුයම 6 සිට බලපැවැත්වෙන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව COVID-19 පැතිරියාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. එතෙක් හුදකලාව ලක් කළ තිබුච්ච ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිපත්කොට පොලිස් බල ප්‍රදේශයේ නාහේන කියන ගාවින්දාරි වසම හුදකලා භාවයෙන් ඉවත් කිරීමට දුදාසන කටයුතු කරන ලැබුවා. ඒත් එක්කම කෑගල්ල ප්‍රදේශයේ මහවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ මහවත්ත සහ ඉගුල්ලොය කියන ගාවින්දාරි වසම් දෙකක් දෙයෝවිත පොලිස් බල ප්‍රදේශයේ අල්ගොඩ ගාවින්දාරි වසමේ දෙන්සවත්ත කියන ප්‍රදේශය කෑගල්ල පොලිස් වසමේ හැලමඩ කියන ප්‍රදේශයේ ගාවින්දාරි වසමත් හුදකලා කිරීමට දුදාසන හතරේ පටන් ගියා කරුන් ලැබුවා. සංචරණ සීමා ඉවත් කළද නිරෝධායන නීති කඩකරන සහ සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින පුද්ගලයන් සොයා සිදු කරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. මුදලාලි මොකද මේ ගෝලියෝ මාස් නැතුව හැමතැනම ඇවිදින්නේ? ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 323 දෙනෙකු ඊයේ දිනේ අත්අඩංගුවට ගත් බවයි. මේ අතර කොවිඩ් අවධානම හේතුවෙන් ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදා දීමේ සහ උපදෙස් දීමේ වැඩසටහනක් ගම්පහ නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරුණා. මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වවුනියාව දකුණ මහජන සෞඛ්‍ය නිලධාරීන්ට හැකිවුණා. නිරෝධායන නීති කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලට සමගාමීව විවිධ අපරාධ දූෂණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමේ මෙහෙයුම්ද අඛණ්ඩව සිදු කරනු ලබනවා. මීට වසර දෙකහමාරකට පෙර කුඩාවැල්ල දෙහිවර වරායේ සිව් පුද්ගල ඝාතනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන ගිනි අවිය සමග ජීවවුණ 13ක් ඊයේ දින සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. තංගල්ල නාකුළුගමුව ප්‍රදේශයේ එක්තරා ඉඩමක තිබී T56 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 13ක් සොයාගෙන තිබෙනවා ලද තොරතුරක් මත 2018 වර්ෂයේදී කුඩාවැල්ල දීවර වරාය ආශ්‍රිතව සිව් පුද්ගල මනුෂ්‍ය ඝාතනයක් සිදු වුණා. එම ගිනි අවිය එම සිව් පුද්ගල මනුෂ්‍ය ඝාතනය සඳහා යොදාගත් ගිනි අවියක් බවට සැක කරනවා. විශේෂයෙන්ම මෙහි ප්‍රධාන සැකකරුවන්නේ සුපුන් බුද්ධික නොහොත් වලස්කල සුපුන් නැමැති පුද්ගලයා. මේ පුද්ගලයා විසින් අදාළ අපරාධයෙන් අනතුරුව මේ ගිනි අවිය සගවා තබන්නට ඇතැයි සැක කරනු ලබනවා. මේ අතර රාජගිරිය නගරයේ පවත්වාගෙන ගිය සම්බහාන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මුල් ඒරියාව මාලිගාගොඩල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගෙවල් බිඳීම් රැසකට සම්බන්ධ කොල්ල කණ්ඩායමක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුල් ඒරියාව පොලිසිය මොහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරුවලට අනුව මීට සම්බන්ධ තවත් පුද්ගලින් සිව් දෙනෙකු සහ ගිනි අවියක් ඇතුළු සොරාගත් උපකරණ රැසක්ද සොයාගෙන තිබෙනවා. ගම්පහ සහ නිට්ටඹුව යන ප්‍රදේශවලින් පැහැරගත් ත්‍රිරෝද රථ තුනක් සමග සැකකරුවන් සිව් දෙනෙකු නිට්ටඹුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම ගම්පොළ නගරය කේන්ද්‍ර කරගෙන කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගම්පොළ පොලිසිය කියා සිටියා. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ටැම් 15ක් සොයාගෙන තිබෙනවා. රට තුළ ක්‍රියාත්මක වන සියලු පාතාල ක්‍රියාකාරකම් නවතා දැමීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත වීරසේකර මහතා පවසනවා. ජීවත් වෙන පුළුවන් සමාජයක් ඇති ගන්න තියෙන බාධක තමයි කප්පංකාරයෝ පාතාලවේ ඉස්සින් දෘෂ්ටියෝ ළමා අපියෝජිතය සහ මත්පුඩු ව්‍යසනය. ඉතින් මේ සියල්ලක්ම ඉතාම කෙටි කාලයකින් නැති කරලා ජනතාවට බියෙන්සගෙන් තොරව ජීවත් වෙන පුළුවන් සමාජයක් ඇති කරන එක තමයි මගේ සම්පූර්ණයෙන්ම වගකීමයි.